විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 355 වන අදියර මහනුවර කුණ්ඩසාලේ මහවත්ත මහවිද්‍යාලයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. මෙවන විට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 355ක් සඳහා සුහුරු පන්තිකාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3945ක් වෙනවා. මොකද්ද ජපානයේ උනේ දෙවෙනි ලෝක යුද්ධේ හිරෝෂීමා නාගසාකි බෝම්බ දෙකත්තේ මුළු රටම සම්පූර්ණ වශයෙන්ම කඩා වැටුණා. මොකද ජපානය කියන්නේ බොහොම ප්‍රෞඩ රටක්, ප්‍රෞඩ ජන කොට්ටාසයක්, ඇතරම ලොකු අධිරාජ්‍යයක් තිබුණු රටක්. නමුත් වසර කිහිපය ගත වුණේ ආසියාවේ අපනයන ශේෂ්ත්‍රයේ දෙවෙන්තික් බවට පත්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඔබහල ඇති ආසියාවේ ආර්ථික ව්‍යාග්‍රයෝ කියලා. ඒෂියන් ඉකනොමික් ටයිගර්ස්. ජපානෙත් එකක්, වියට්නාමෙත් එකක්, සිංගප්පූරුවත් එකක්, තායිලන්තෙත් එකක්, ඉන්දුනීසියාවත් එකක්. මේ පරමාණු බෝම්බ දෙකක් වැටිලා ජපානෙට ගොඩෙන්න පුළුවන් වුණා නම්. ඇයි අපිට බැරි? අපේ රට බංකොලොත්? ඔව්. ගොඩෙන්න පුළුවන්ද? ඔව්, පුළුවන්. විශාල ණයක් තියෙනවද? ණය බරක් තියෙනවද? ඔව්, තියෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 100ක් දෙස් විදෙස් ණය. ඉතින් අපි ඒක බාරගමු අවස්ථාවක් හැටියට, ඔපචුනිටි එකක් හැටියට. අපි ඒක අවස්ථාවක් කරගමු නිවැරදි ආකාරයෙන් ගොඩවිල්ලා තිබුණටත් වැඩිය සෞභාග්‍ය සම්පන්න රටක් බවට අපේ මාතෘභූමිය පරිවර්තනය කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.